යොවුන් පරපුරේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායකෙක් තමයි දිමන්ක වෙල්ලාලගේ කියන්නේ. කාලෙන් කාලට වෙනස්ම වූ ගීත නිර්මාණය කරන දිමන්ක රසිකයන් අතර ජනප්‍රිය වෙනවා. ඉතින් කවුරුත් ආදරය කරන දිමන්කට ගායන ජීවිතයේ මුල් කාලයේ ලැබපු භයානක අත්දැකීමක් ගැන මුල්වරට කියලා තිබුණා. කොළඹ බෝඩින් කාමරයක ජීවත් වෙද්දී තමයි දිමන්කට මේ සිදුවීම වෙලා තියෙන්නේ. දිමන්ක ලැබපු භයානක අත්දැකීම විස්තර කළේ මේ විදියටයි. කාටවත් නොකී රාසක් තමයි මම අද මේ කියන්න යන්නේ. හැබැයි මේක තරමක් ඇඟ කිලිපොලා යන කතාවක්. යක්ෂ ප්‍රේත භූතාත්ම අදෘශ්‍යමාන බලවේග කවුරු විශ්වාස නොකළත් මම නම් විශ්වාස කරනවා. බෞද්ධයන් විදියට මළගේ ප්‍රාණකාරයන්ට පින් අනුමෝදම් කිරීමත් අපේ සංස්කෘතිය තුළ තියෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැබැයි ඉතින් පුංචි කාලෙතිවත් මම ඒ වගේ අදෘශ්‍යමාන බලවේගයන් සම්බන්ධ අත්දැකීමකට මුහුණ දීලා තිබුණේ නැහැ. මම ගායකෙක් විදියට ටිකෙන් ටික ජනප්‍රිය වෙද්දී මටත් ගමෙන් කොළඹට එන්න සිදු වුණා. ඊට පස්සේ මටත් බෝඩින් ජීවිතයට හුරු වෙන්න සිදු වුණා. මුලින්ම නතර වුණේ පිළියන්දල පැත්තේ බෝඩිමකයි. ඒක නිවසක කාමරයක්. එහිදී තමයි මේ කියන සිදුවීම වුණේ. මේ කියන දවසේ ඒ නිවසේ අය කොහේ හරි ගමනක් ගියා. මම විතරයි එදා ගෙදර හිටියේ. ඒක පාළු ප්‍රදේශයක තිබුණු නිවසක් නෙමෙයි. නිවසේ කිසිම පාළුගුප්ත බවක් තිබුණෙත් නැහැ. ඒත් මේ කියනදා මට තේරුම් ගන්න බැරි මොකද්දෝ පාළුගුප්ත ගතියක් හිතට දැනුණා. ගමේ ඉන්න කාලෙදී මම යාළු මිත්‍රයෝ එක්ක මළගෙවල් වල ගිහින් මහරෑ ගෙදර ඇවිත් තියෙනවා. මගේ නිවසේ තනියම හිටපු අවස්ථාවක් තියෙනවා. ඒත් මේ කියන දවසේ හිතට දැනුනේ වෙනස්ම හැඟීමක්. ඒ හැඟීම මොකද්ද කියලා අදටත් මට කියාගන්න බැහැ. කොහොම හරි ඉතින් එදා රෑ වුණා. මමත් නිවසේ විදුලි බල්බ නිවා දමලා නිින්දට ගියා. ඔන්න දැන් මට නිින්ද යාගෙන එනවා. ඒත් එක්කම කාගේදෝ අඳුරු ඡායාවක් මගේ දිහාට එනවා දැක්කා. ඒ ආපු කෙනා මට පැහැදිලි නැහැ. එයා මගේ ඇඳ ළඟට ඇවිල්ලා එකපාරටම බෙල්ල විරිකන්න ගත්තා. මම මහායියෙන් කෑ ගැහුවා. විශ්වාස කරන්න මේක හීනයක් නෙමෙයි. මම හොඳ පීවිසීයෙන් හිටියේ. මගේ කෑ ගැහිල්ලට වටපිටාවේ අය පවා ආවා. ඒ තරම් හයියෙන් මම කෑ ගහලා නැහැ කවදාවත්. කොයිතරම් මුස්සණින් කෑ ගැහුවද කියනවා නම් මගේ කටහඬත් නැතිව ගියා වගේ දැනුණා. දවස් දෙක තුනක් යනතුරු මට කතා කරගන්නත් බැරිවයි හිටියේ. මේක අමනුෂ්‍ය අත්දැකීමක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ නිවසේ ඊට කලින් ගුප්ත බලවේග තිබිලා තියෙනවද කියලා මම ගෙදර අයගෙන් ඇහුවා. කවදාමවත් ඒ වගේ දේවල් තිබුණේ නැහැ කියලා තමයි ඒ අය මට කිව්වේ. කොහොම හරි ඊට පස්සේ මම ඒ බෝඩිම අතෑරලා වෙන බෝඩිමකට ගියා. නවා තැන්පල වෙනස් කළාට අර සිදුවීම නිසා මගේ හිතේ ඇති වූ කම්පනය නැති වුණේ නැහැ. එදා ඉඳන් මම හොල්මන් වලට බයයි. හැබැයි ඒ බය තියෙන්නේ පාළු රැයක ගොඩනැගිල්ලක් තුළ තනියම ඉන්නකොට විතරයි. මම තනියම දුර පළාත්වල සංකේත ප්‍රසංග වලට යනවා. මහරෑ තනියම එන්නේ. සෝන් පිටියක වුණත් මහරෑ යන්න මම බය නැහැ. කළුවර රැයක වුණත් එලිමහන් තැනක තනියම ඉන්න එක මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නිවසක හරි බිත්ති අතරකින් වට වූ ගොඩනැගිල්ලක හරි තනියම රැයක් ගත කරන්න නම් අදටත් මට බැහැ. කොටින්ම කියනවා නම් මගේ ගෙදර වුණත් කිසි කෙනෙක් නැතුව රැයක් ගෙවන එක මට අද ප්‍රශ්නයක් වෙලා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.